නොවලපුතාල ඔන්න අද අපි කතා කරන්න යනවා පැස්කල් වල එන තවත් වැදගත් කොටසක් ගැන. ඉතින් අද අපි මේ කතා කරන ඔපරේටර් ප්‍රෙසිඩන්ස් කියන කොටස අපි ග්‍රේඩ් 10 එකේ එක්සෙල් වලදීත් කතා කරලා තියෙනවා. ඉතින් මොකද්ද මේ ඔපරේටර් ප්‍රෙසිඩන්ස්? දැන් මේ වෙද්දී ගොඩක් දෝලපුතාලා මේ කොටස ඉස්කෝලේදී ඉවර කරලා තියෙනවා ඇත්තේ. ඉතින් මේ කොටස කරගෙන යද්දී සමහරක් වෙලාවට උගලන්ට ගැටලු ආපු තැන් ඇති. අපි බලමු මොනවාද මේ ඔපරේටර් ප්‍රෙසිඩන්ස් කියන්නේ කියලා. ඉතින් දරුවනේ අපි ඕනම ගානක් හදද්දී ඒ ගාන සුළු කරන, එහෙම නැත්නම් සිම්ප්ලිෆයි කරන මෙතඩ් එකක් තියෙනවා. ඉතින් අපි මැක්ස්වෙලටත් ඉගෙනගෙන තියෙනවා බොඩ්මස් කියලා ක්‍රමයක්. හරිද? එතකොට අපි එතනදී ඉගෙන ගන්නවා සාමාන්‍යයෙන් ඕනම ගානක බ්‍රැකට්ස් එහෙම නැත්නම් වරහන් තමයි අපි මුලින්ම සුළු කරන්න කියලා. ඒ වගේම තමයි පැස්කල් වලත් අපිට ගානක් දුන්නම අපි ඒක සිම්ප්ලිෆයි කරන මෙතඩ් එකක් තියෙනවා. අන්නේ මෙතඩ් එකට තමයි, එහෙම නැත්නම් ඒ ඕඩර් එකට තමයි අපි කියන්නේ ඔපරේටර් ප්‍රෙසිඩන්ස් කියලා. එතකොට දරුවනේ ඕනම පැස්කල් ඉක්වේෂන් එකක අපි මුලින්ම සිම්ප්ලිෆයි කරන්නේ බ්‍රැකට් එකක්. ඒ කියන්නේ මොන හරි ගානක බ්‍රැකට් එකක් දාලා තියෙනවා නම් අන්න ඒ කොටස තමයි මුලින්ම සුළු කරන්න ඕන. හරිද? ඒක නිසා මම අපේ පළවෙනි ස්ටේජ් එකට වෙන මෙහෙම බ්‍රැකට් එකක් දාගෙන තියෙනවා. ඒ වගේම තමයි දරුවනේ බ්‍රැකට් එකත් එක්ක පළවෙනි ස්ටේජ් එකේ එන තව ඔපරේටර් එකක් තමයි අපේ නොට් එක. ඒ කියන්නේ බ්‍රැකට් එක වගේම නොට් එකක් තිබ්බොතින් අපි යාව මුලින්ම සුළු කරලා ඉන්න ඕනේ. හරි, දැන් බලමු අපේ දෙවැනි පියවර. එතකොට දෙවැනි ස්ටේජ් එකේ තමයි අපේ ඩිවිෂන්, මල්ටිප්ලිකේෂන්, ඒ වගේම අපේ ඩිව් එක, මොඩ් එක, ඒ විතරක් නෙමෙයි අපේ ඇන්ඩ් එකත් ඉන්නේ මේ සෙකන්ඩ් ස්ටේජ් එකේ. එතකොට මොකක් හරි ගානක බ්‍රැකට්ස් සහ නොට් කියන ඔපරේටර්ස් දෙක සිම්ප්ලිෆයි කරලා ඉවර වුණාට පස්සේ අපි ඩිවිෂන්, මල්ටිප්ලිකේෂන්ස් අනිත් තියෙන මේ ඔපරේටර්ස් සිම්ප්ලිෆයි කළ, ඒ කියන්නේ සුළු කරලා අපේ ගාන හදා ගන්න ඕනේ. එතකොට තුන්වෙනි ස්ටේජ් එකේදී තමයි දරුවනේ අපිට මේ ඇඩිෂන්, සබ්ස්ට්‍රැක්ෂන්, ඒ වගේම ඕ කියන ඔපරේටර් එක හම්බෙන්නේ. එතකොට මේගොල්ලන් මේ පළවෙනි ස්ටේජ් එකේයි සෙකන්ඩ් ස්ටේජ් එකේ තියෙන ඔපරේටර්ස් ඔක්කොම සෝල්ව් කරලා ඉවර වුණාට පස්සේ තමයි මේගොල්ලන්ව අපි පාවිච්චි කරන්නේ. ඔය තුනම ඉවර වුණාට පස්සේ අන්තිමටම තමයි දරුවනේ ඊක්වල්, ඒ වගේම නොට් ඊක්වල්, ලෙස් දෑන්, ලෙස් දෑන් නෝ ඊක්වල්, ග්‍රේටර් දෑන්, ග්‍රේටර් දෑන් නෝ ඊක්වල් කියන මෙන්න මේ ඔපරේටර්ස් ටික අපි පාවිච්චි කරන්නේ. එතකොට මම මෙතන ඇරෝ එකක් දාලා පෙන්නලා තියෙනවා දරුවනේ, යට ඉඳලා උඩට අපි බැලුවොතින් උඩම තියෙන ඔපරේටර්ස් වල ප්‍රයෝරිටි එක වැඩි. ඒ කියන්නේ උඩම තියෙන ඔපරේටර්ස් වලට තමයි අපි වැඩි අවධානයක් දෙන්නේ. එතකොට පළවෙනි ස්ටේජ් එකේ තියෙන ඒවා මුලින්ම සෝල්ව් කරන්න ඕනේ. හතරවෙනි ස්ටේජ් එකට වගේ යනවා නම් ඒ ස්ටේජ් එකේ තියෙන ඒවා අවසානයට තමයි අපි සිම්ප්ලිෆයි කරන්නේ. මං හිතනවා පුතාලට එතනට වෙනකන් පැහැදිලි කියලා. හරි, අපි එක්සැම්පල් එකකින් බලමු කොහොමද මේක සිම්ප්ලිෆයි කරන්න කියලා. එතකොට මම මගේ පළවෙනි එක්සැම්පල් එකේ පුතාලට දීලා තියෙනවා 6+3, එයා මල්ටිප්ලයි කරන්න ඕනේ 2 ගේ. එතකොට අපි ඔපරේටර් ප්‍රෙසිඩන්ස්ව මතක් කරගත්තොතින් පුතාලට මතක ඇති අපේ සෙකන්ඩ් ස්ටේජ් එකේ අපිට හම්බුණා අපේ මල්ටිප්ලිකේෂන්. මල්ටිප්ලිකේෂන් කරාට පස්සේ තර්ඩ් ස්ටේජ් එකේ තමයි අපිට ඇඩිෂන් හම්බුනේ. එහෙනම් මෙතනදි දරුවනේ මුලින්ම මේ තියෙන මල්ටිප්ලිකේෂන් පාට් එක කරලා ඉවරයක් කරගන්න ඕනේ. එතකොට 3×2 කියන්නේ 6. දැන් මේ 6ට අපිට පුළුවන් අපේ කාලෙන් තිබ්බ 6 ඇඩ් කරන්න. මොකද ඔපරේටර් ප්‍රෙසිඩන්ස්ගේ තර්ඩ් ස්ටේජ් එකේ තමයි ඇඩිෂන් ඉන්නේ. එතකොට 6+6 කියන්නේ 12. එතකොට මගේ ෆයිනල් ආන්සර් එක 12. හරි, අපි බලමු අපේ එක්සැම්පල් 2. මෙතන මට තියලා තියෙනවා 12 - 15 mod 4. එතකොට අපි අපේ කලින් වීඩියෝ එකේදී කතා කරා කොහොමද mod and div දුන්නම එයාගේ ආන්සර් එක ගන්න කියලා. මං හිතනවා පුතාලා කලින් වීඩියෝ එක බලලා div එකයි mod එකයි හොඳටම ප්‍රැක්ටිස් වෙන්න ඇති කියලා. එතකොට මේ තියෙන ගානට අනුව දරුවනේ අපිට මුලින්ම සිම්ප්ලිෆයි කරන්න වෙන්නේ අපේ mod value එක.
නේද? මොකද අපේ second stage එකේ තියෙන්නේ mod value එක. third stage එකේදී තමයි අපිට හම්බ වෙන්නේ minus. එහෙම නැත්නම් subtraction. එතකොට අපි දන්නවද අරෝනේ 15 mod 4 කියන එකේ answer එක 3. මොකද 15 4ෙන් බෙදුවට පස්සේ remainder එක තමයි අපි mod value එක විදිහට ගත්තේ. මම ඒක කලින් සතියේ පුතාලට කියලා දුන්නා. එතකොට මට answer එක 3 කියලා ආවේ. එතකොට 12 ගෙන් 3 deduct කරාම අපිට 9 කියලා මෙතන answer එක ඇවිල්ලා තියෙනවා. එතකොට example 2 ගේ answer එක 9. අපි බලමු අපේ third example එක. මෙතන දීලා තියෙනවා not bracket එකක් ඇතුලේ 13 div 3 less than 2. එතකොට පුතාලට මේක බලපු ගමන් පේන්නේ not එකයි div එකයි bracket එකයි ඒ වගේම තව operator එකක් විදිහට less than දීලා තියෙනවා. මේ මොනවා consider කරන්නත් කලින් අපේ first stage එකේ ඉන්න bracket එක සම්පූර්ණයෙන්ම solve කරලා ඉන්න ඕනේ. එතකොට bracket එක ඇතුලේ තියෙනවා පුතේ 13 div 3 less than 2. මේකෙන් මුලින්ම බලමු මේ div part එක. 13 div 3 කිව්වම 13 3ෙන් බෙදලා ඒ එන answer එක තමයි අපි ගන්නෙ. Balance එක නෙමෙයි. එතකොට 13 3ෙන් බෙදුවම 4යි ඉතිරි 1යි. හරිද? ඒක නිසා මම 4 ගන්නව answer එක විදිහට එතනින් ගාන ඉවර වෙන්නේ නැහැ less than 2 එකක් ඉන්න නිසා. එතකොට මෙතන දීලා තිනවා 4 less than 2 කියලා. අපි දන්නවා 4 කවදාවත් 2ට වඩා පොඩි වෙන්නේ නැහැ. එහෙනම් මගේ answer එක false. එතකොට මේ bracket එක ඇතුලේ ඉන්න false ඉස්සරහා ඉන්න not හරහා ගියාම එයාගේ opposite එක බවට convert වෙනවා. false එකක් not එකක් හරහා ගියාම අනිවාර්යෙන්ම එහෙනම් final answer එක විදිහට දරුවනේ මට true එකක් තමයි ගන්න වෙන්නේ. මං හිතනවා පුතාලට මේ examples තුනම හොඳටම clear වුණා කියලා. ඉතින් සුපුරුදු විදිහට මම ඔයගලන්ට activity එකක් දීලා තියෙනවා. මේ activity එකේ ඔයගලන්ට මම questions 5ක් දීලා තියෙනවා. මං හිතනවා මේ question එක පුතාලට කරගන්න පුළුවන් වෙයි. මොකද මේක ඇත්තටම අමාරු question එකක් නෙමෙයි. මේකේ answers ටික දරුවනේ මම අපේ Study with Malsha Facebook group එකේ upload කරලා තියෙනවා. ඉතින් මම කැමතියි පුතාලා මේ question එකට answers ලියලා අවසානයේට answers check කරගන්න අපේ page එක check කරලා බලනවා. එතකොට දරුවනේ අපි අපේ ඊළඟ video එකෙන් ඉගෙන ගන්නවා කොහොමද Pascal code එකක් මුල ඉඳලා ලියන්නේ කියලා. ඉතින් ලබන සතියේ අපේ ඊළඟ Pascal video එකත් එක්ක හම්බවමු. පුතාලා හැමෝටම සුබ දවසක්.